අපි දන්නවා ඒ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මෙරටේ සිංහල මුස්ලිම් කෝලාලයක් ඇති කරන්න යම් කණ්ඩායමක් වැඩ කළා. ඔවුන්ට ඕමනා වෙලා තිබුණා මේ රටේ නැවත 83 වගේ කළු ජූලියකට මේ රට ඇදගෙන ගිහිල්ලා මේ රට නැවත ගෝත්‍රවාදී සමාජයකට අපිව ඇදගෙන යන්න. ඒක එක කාර්යයක් තමයි අපි දැක්කේ කුරුණෑගල ඇති වෙච්ච සිද්ධීන් වෙන්න පුළුවන්. හලාවත ඒ නාත්තණ්ඩිය ඒ යම් යම් ප්‍රදේශවල ඉතාම සංවිධානාත්මකව මේ ක්‍රියාදාමය සිද්ධ වුණා. ඊළඟට අපි දැක්කා ඒක පහු වෙනකොටම මැයි මාසයේ වෙනකොට දිවයින පත්තරේ සිසේරියන් සත්කමකින් පසු තව්හීද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා කියලා විශාල හෙඩ්ලයින් නිවුස් එකෙන් එනවා දොස්තර ශාෆි ගැන. එතකොට දැන් මේක තොරතුරු හෙළුවේ දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණයි. මේක එන්නේ අප්‍රේල් මැයි මාසේ 23 වෙනිදා 2019. දැන් මේක ආවම ඊළඟ දවසේ මේ පත්තරේ නිවුස් එක දැකලා මා කුරුණෑගල පොලිස් අධිකාරීතුමයි කුරුණෑගල ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමයි යනවා අනියෝජ්‍ය පොලිස්පතිතුමා නෙමේ පොලිස් අධිකාරීතුමයි ඊළඟට කුරුණෑගල පොලිසිය අපරාධ විමර්ශන කොට්ටාෂයේ ඉන්න පොලිස් ස්ථානාධිපතිතුමත් යනවා මේ කුරුණෑගල රෝහලට ගිහිලා අධ්‍යක්ෂකතුමාව හම්බ වෙනවා. මේ අධ්‍යක්ෂකතුමා තමයි වීර බණ්ඩාර. දැන් මෙතුමා කියනවා මේ කතාව ගැන අහපු ගමන් එතුමා කියනවා ඔව් මේ කතාව ඇත්ත. මේකේ සත්‍යතාවයක් තියෙනවා කියලා ඒ කුරුණෑගල රෝහලේ වැඩ කරන තලිතා රූපසිංහ කියලා කාර්යාල ඒ කාර්ය මණ්ඩලයේ ඉන්න නර්ස් කෙනෙක් කියලා තමයි එතුමිය කියන්නේ. එතුමියට මේ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා කියලා එතුමියව ගෙන්නනවා. දැන් එතුමිය කට උත්තරයක් දෙනවා. එතුමිය දෙන කට උත්තරේ තමයි එතුමියගේ කැමැත්ත නැතුව දොස්තර ශාෆි ගර්භාෂය ඉවත් කළා කියලා. ඒක තමයි එතුමිය දෙන පොලිසියට දෙන කට උත්තරේ. පළවෙනි කට උත්තරය දොස්තර ශාෆිට විරුද්ධව. නමුත් ඒක පරීක්ෂණය කරනකොට හෙළි වෙනවා දොස්තර ශාෆි එතුමියට සැසීරියන් සත්කමකින් තමයි එතුමියගේ දරුවව ලබාගෙන තියෙන්නේ. ඒකටත් නොයෙකුත් කරුණු කාරණාවල් ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද එතුමියගේ සාමාන්‍ය විදියට එතුමියට ඒ දරු ප්‍රසූතිය කරන්න බැරි හින්දා තමයි සෙසීරියන් සත්කමකින් ගන්න. ඒතකොට දැන් ගර්භාෂය ඉවත් කරලා තියෙන්නේ. ඊට පස්සේ කාලයකට පස්සේ විශේෂඥ වෛද්‍ය පත්තිනිසේකර තමයි එතුමියගේ ගර්භාෂය ඉවත් කරන්නේ. දොස්තර සාෆි නෙමෙයි. ගර්භාෂය ඉවත් කරලා තියෙන්නේ දොස්තර පත්තිනිසේකර. එතකොට දැන් මේක විතරයි එදා දොස්තර සාෆිට තිබුණු නීත්‍යානුකූල පැමිණිල්ල. මේ පැමිණිල්ල විතරයි එතුමාට විරුද්ධව තිබුණේ. ඊළඟට පොලිස් අධිකාරීතුමා දොස්තර ශාෆිත් එක්ක වැඩ කරපු දොස්තරවරු කීප දෙනෙක් ඒ රෝහලේ හිටපු එතුමත් එක්ක තරහ වෙලා ගිය එතුමත් එක්ක ඝට්ටන ඇති කරපු දොස්තර 3 දෙනෙක්ගෙන් එතුමා පැමිණිලි ගන්නවා ශාෆිට විරුද්ධව සාක්ෂි ගන්නවා. කවුද ඒ දොස්තර 3 දෙනා? ඒ 3 දෙනාගේ නම් මම කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒ දොස්තරවරු 3 දෙනාම දෙනවා මේ 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 ඒ කියන්නේ වඳභාවය කරයි කියලා ඒ දොස්තරවරු සාක්ෂි දීලා 3 දෙනෙක්ගේ සාක්ෂි සටහන් කරගන්නවා. ගරු සභාපතිතුමනි දැන් මේකේ තියෙනවා දැන් මේ එක දොස්තර කෙනෙක්ගෙන් සාෆි මේ මේ සාෆිට විරුද්ධව සටහන ගන්නේ 26 වෙනිදා ඒ දොස්තර මහත්තයාගේ ගෙදරට ගිහිල්ලා පොලිසිය කට උතර ගන්නවා දොස්තර සාෆිට විරුද්ධව. ඊළඟට 25 වෙනිදා තව දොස්තර කෙනෙක්ගෙන් ගන්නවා කට උත්තර. ඊළඟට තව දොස්තර කෙනෙක්ගෙන් ගන්නවා 25 වෙනිදා. මේ වගේ දොස්තරවරු 3 දෙනෙක්ගෙන් කට උත්තර ගන්නවා ශාෆි මේක මේ වගේ වඳ සැත්කම් කරලා තියෙනවා මේවා අපිට සැක සහිතයි කියලා ඒ දොස්තරවරු 3 දෙනාගේ සාක්ෂි සටහන් කර ගන්නවා. ඒ සාක්ෂි සටහන් කරගෙන ඒකේ තියෙන හොඳම වැඩේ තමයි ගරු සභාපතිතුමියනි දැන් මේ 26 වෙනිදා කට උත්තර ගත්ත එක පොලිස් පොතේ සටහන් වෙනවා 24 වෙනිදා රෑ පොලිසියට ඇවිල්ලා කට උත්තර දුන්නයි කියලා තමයි පොලිස් පොතේ සඳහන් වෙලා තියෙන්නේ. නමුත් මේ දොස්තර මහත්මියගෙන් කට උත්තර ගන්නේ බතර මුල්ල එතුමියගේ ගෙදරට ඇවිල්ලා. එතන එතුමියගේ 26 වෙනිදා ගෙදරට ඇවිල්ලා ගත්ත කට උත්තරේ කුරුණෑගල පොලිසියේ 24 වෙනිදා සටහන් වෙලා තියෙනවා ඒ පොතේ ලියවගෙන තියෙනවා. ඊළඟට 25 වෙනිදා ගත්ත කට උත්තරේ තව දොස්තර කෙනෙක්ගෙත් 24 වෙනිදා ගත්තයි කියලා දිනේ මාරු කරලා ලියලා තියෙනවා. ඇයි ඒ? සොස්තර දාෆිව අත්අඩංගුවට ගන්නෙ 24 වෙනිදා රෑ 10ට. ඒ රෑ 10ට අත්අඩංගුවට ගන්නකොට මේ ඊට පස්සේ ගත්ත කට උත්තර මේක දිනේ වෙනස් කරලා පොලිස් පොතේ සටහන් කරගන්නවා කුරුණෑගල පොලිස් අධිකාරීතුමා 26 වෙනිදායි 25 වෙනිදායි ගත්ත කට උත්තර දෙකම 24 වෙනිදා ගත්තයි කියලා පොලිස් පොතේ ලියලා තියෙනවා. ගරු සභාපතිතුමියනි එතකොට ඊළඟට ડોක්ටර් සාපිට තියෙන චෝදනාව තමයි එතුමා තව්හීද් ජමාත් සංවිධානයේට
සංවිධානයෙන් ආධාර ගන්නවා. මුදල් ආධාර ගන්න. ඒ මුදල් ආධාර අරගෙන එතුමා මේ වඳ සත්කම් කළා. ඒක තමයි චෝදනාව. ඒක තමයි එතුමාට කියන්නේ. දැන් ඊළඟට එතුමා අත්අඩංගුවට ගන්නෙ මොකටද? අත්අඩංගුවට ගන්නෙ දැන් මේ චෝදනාවට ලක් වෙලා තියෙන හින්දා එතුමාගේ දේපොළවලට මේ මහජනතාව ඇවිල්ලා හානි කරයි. ඒ හින්දා එතුමා එළියේ ඉන්න එක භයානකයි කියලා තමයි එතුමාව එදා පොලිසිය අත්අඩංගුවට ගන්න. මේක මාර වැඩක්. ඒ කියන්නේ පොලිසිය කරන්න ඕනේ කාට හරි තර්ජනයක් තියෙනවා නම් එයාට ආරක්ෂාව දෙන්න ඕනේ. ඒ ආරක්ෂාව දෙන්නේ නැතුව එයා එළියේ ඉන්න එක භයානකයි. එයාට හානි වෙන්න පුළුවන්, එයාගේ දේපොළවලට හානි වෙන්න පුළුවන්, එයාගේ ජීවිතවලට හානි වෙන්න පුළුවන් කියලා එයා අත්අඩංගුවට අරගෙන එයා බාර දෙනවා CID එක. ගරු සභාපතිතුමියනි, ඒ අත්අඩංගුවට ගන්නකොට ඩොක්ටර් ශාෆිට විරුද්ධව CID වාර්තාවක් ඇඳවලා නැහැ, SIS වාර්තාවක් නැහැ, TID වාර්තාවක් නැහැ, කිසිදු බුද්ධි අංශයකින් වාර්තාවක් නැහැ. දොස්තර ශාෆි සස්වාදී වලට කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවයි කියලා. එහෙම කිසිම වාර්තාවක් නැහැ. ඒ කිසිදු වාර්තාවක් නැතුව අර කුරුණෑගල රෝහලේ අර හෙද කාන්තාව දීපු පැමිණිල්ලයි මේ දොස්තරවරු තුන්දෙනෙක්ගේ සාක්ෂි සටහන් කරගෙන තමයි අත්අඩංගුවට ගන්නෙ. ගරු සභාපතිතුමියනි, ඊළඟට ඇවිල්ලා ඊළඟට 23 වෙනිදා වඳභාවය ගැන ඒ දිවයින පත්තරේ ආපු මේ ප්‍රවෘත්තිය ගැන CID එක කැඳවනවා. කවුද මේ වාර්තාව පළ කළේ? හේමන්ත රන්දුනුව කැඳවනවා CID එකට. කොහොමද මේක උනේ කියලා. මොකද හේමන්ත රන්දුනු කියන්නේ? හේමන්ත රන්දුනු කියනවා එයාට මේ වාර්තාව ලබා දුන්නේ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිස්සිරි. එතුමාගේ නම CID වාර් කිස්සිරි ජයලත් මහත්මයා තමයි එතුමාට මේ තොරතුරු ලබා දුන්නේ කියලා CID එකට මේ පත්තරේ වාර්තාව ලියපු හේමන්ත රන්දුනු ප්‍රකාශ කරනවා. අපිට පේනවා මේක දැන් කොහොමද වෙලා තියෙන්නේ කියලා. දැන් එතකොට ගරු සභාපතිතුමියනි, දැන් එහෙම ඊට කලින් කිසිරි ජයලත් මහත්මයා එයාට බුද්ධි තොරතුරක් ලැබෙනවායි කියලා 23 වෙනිදා මැයි මාසේ දොස්තර ශාෆිගේ ලැබෝටරි එක ගිහිල්ලා චෙක් කරනවා. එතුමාට බුද්ධි තොරතුරක් ආවා මෙතුමා මේ වඳ සැත්කම් කරනවායි කියලා. ගිහිල්ලා එතුමාගේ 23 වෙනිදා ගිහිල්ලා එතුමාගේ ලැබෝටරි එක බලනවා. කවුද බලන්නේ? මේ නියෝජ්‍ය පොලිස්පතිතුමා. ඒ බලනවා ගිහිල්ලා මැයි මාසේ. ඊළඟට මැයි මාසේ 23 ඒක බලලා තමයි මැයි මාසේ 24 එතුමාව අත්අඩංගුවට ගන්නවා. ගරු සභාපතිතුමියනි, දැන් මේ වෙනකොට පැමිණිලි 615ක් ඇවිල්ලා තියෙනවා. ඒ 615න් 468ක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට සැකයක් තියෙනවා. අපිට දරුවෝ ලැබෙන්නේ නැහැයි කියලා සැකයක් තියෙනවායි කියලා ආවයි කියලා කියනවා. ඊළඟට 147 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට මේ සැසේරියෙන් පස්සේ ඒගොල්ලන්ට ළමයි ලැබෙන්නේ නැහැයි කියන චෝදනාව ඇතුලේ ආවා. දැන් මේකෙදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් පොඩි ලුණු ඇඹුල් ටිකකුත් දැම්මා. මොකද එතුමා කිව්වා ඉඳගෙන මේ වට ආණ්ඩුව වන්දි ගෙවන්න ඕනේ කිව්වා. කියපු ගමන් කාන්තාවෝ හෝල්සේල් පිටින් ආවා වන්දි ගන්න. ඒ මොකද හිටපු ජනාධිපතිතුමානේ කිව්වේ. කියපු ගමන් ආවා. දැන් 147 දෙනෙක් ඉන්නවා. දැන් මේක ගැන පරීක්ෂණය කරන්න ඕනේ. දැන් මේ පරීක්ෂණය කරන්න තවම නියෝගයක් නැහැ. දැන් මහේස්ත්‍රාත්තුමා තවම නියෝගයක් ලබා දීලා නැහැ මේ පරීක්ෂණය කරන්න. නමුත් දැන් මහේස්ත්‍රාත්තුමා ඇවිල්ලා එතුමා කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමාට ලිපියක් යවනවා. කරුණු 13කට එතුමා උත්තර ඉල්ලලා. ඒ කරුණු 13න් ගරු සභාපතිතුමියනි, එතුමා කියනවා ඒ කරුණු 13ට උත්තර දෙන්න කමිටුවක් පත් කරන්න කියලා මහාචාර්යවරු 5 දෙනෙක්ගේ. දැන් මේ මහාචාර්යවරුන්ගේ 5 දෙනෙක්ගේ කමිටුවක් පත් කරන්න කියලා මහේස්ත්‍රාත්වරයා කියනවා. එතකොට මේ 5 දෙනාගෙන් ඒ මහේස්ත්‍රාත්වරයා මහාචාර්යවරු 5 දෙනාගේ කමිටුව ඉල්ලනකොට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉන්න පීඨාධිපති මහාචාර්ය ජෙනිෆා පෙරේරා මහේස්ත්‍රාත්තුමාට ලිපියක් යවලා කියලා තියෙනවා. මේ පත් කරන්න යන මහාචාර්යවරු 5 දෙනාගෙන් 3 දෙනෙක් ඇවිල්ලා ශාෆිට විරුද්ධව අදහස් දැක්වපු උදවිය, ශාෆිට විරුද්ධව කතා කරපු උදවිය, මේගොල්ලෝ දේශපාලනය කරන උදවිය, මහාචාර්ය චන්න ජයසුමන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරයේ ඉන්න ප්‍රබලෙක්, මහාචාර්ය දොඩම්පා විරුද්ධ පක්ෂයත් එක්ක වැඩ කරන කෙනෙක්. එතකොට ඒ මහාචාර්ය ජෙනිෆා පෙරේරා අහනවා මහේස්ත්‍රාත්තුමාගෙන් මේ 5 දෙනාගේ කමිටුවට මේ 3 දෙනාව දාන එක හරිද කියලා එතුමියා අහලා තියෙනවා. කොහොමද මේගොල්ලෝ උත්තර දෙන්නේ? දැන් මේගොල්ලෝ අදහස් දක්වපු අය උදවිය. දැන් මේ 5 දෙනාව දාන්න පුළුවන් ද කමිටුවට? දාන්න බෑ. ඒගොල්ලෝ ශාෆිට විරුද්ධව අදහස් ප්‍රකාශ කරලා ඉවරයි. ඒ මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය දොඩම්පා ඒගොල්ලෝ අදහස් කියලා ඉවරයි. ශාෆි වැරදිකාරයයි කියලා.
ති වැරදිකාරයයි කියලා කියපු කෙනෙක්ගේ කමිටුවකට පත් කරලා අදහස් අහන්න බෑ. එතකොට අද ඒක නැවතිලා තියෙනවා. දවිලබන්දු අධ්‍යක්ෂකතුමා උසාවියට ඇවිල්ලා කියනවා පරීක්ෂණ කරන්න එපාලු. පරීක්ෂණ කරාම පිළිකාවල් හැදෙනවලු. ඒ හින්දා මේ පරීක්ෂණ වලට භාජනය කරන්න එපායි කියලා දැන් එතුමා මේ පරීක්ෂණ වලට බාධා කරනවා. අපි දන්නවා එතුමා විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂය කියලාත් කියනවා. මොකද එතනට මේ ශාවිගේ ප්‍රශ්නය වහුණාම අපි දැක්කනේ කවුද කියලා එතන ඒ රඟපෑවේ කියලා. කවුද මේ රටේ ගිනි තියන්න හැදුවේ කියලා. ශාෆිය ඉස්සරහට දාගෙන මුළු ලංකාවේම සිංහල මුස්ලිම් කෝලාලයක් ඇති කරන්න එහෙ කියලා කතා කරපු උදවිය, ඒ වෛරයේ පතුරවන්න හදපු උදවිය අපි දන්නවා කවුද කියලා. මුළු ලෝකෙම දැක්කා. හරියට ඒගොල්ලෝ විශේෂඥ වෛද්‍යවරු වගේ. ඒගොල්ලෝ මේ දරු ප්‍රසූතිය ගැන විශේෂඥයෝ වගේ. ඒගොල්ලෝ සැසේරියන් සත්කම ගැන විශේෂඥයෝ වගේ තමයි ඒගොල්ලෝ කතා කළේ. අද එතකොට මේ නාටකයේ පිටිපස්සේ කුමන්ත්‍රණයක් කියනවා කියන කද හෙලිදරව් වෙලා තියෙනවා. අද ඒක එකෙන් එක හෙලිදරව් වීගෙන යනවා. අද අර කුරුණාගල රෝහණේ අධ්‍යක්ෂකවරයා මේ පරීක්ෂණ කරන්න ඉඩ දෙන්නේ නැහැ. CID එකේ නිලධාරීන් ගියාම කට උත්තර ගන්න දෙන්නේ නැහැ. එයා බාධා කරනවා ඉඳගෙන, ඒ තනතුරේ ඉඳගෙන. මොකද ඒ කුමන්ත්‍රණයේ එක හවුල්කාරයෙක් තමයි ඒ ડોක්ටර් අධ්‍යක්ෂකවරතුමා. එයා ඒකේ හවුල්කාරයෙක්. යා ඒක ඒ නාටකමේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒ හින්දා අද ඒ දේවල් හෙළි වෙනකොට අද මේක වහන්න උත්සාහ කරනවා. ගරු සභාපතිතුමියනි, අද ඊළඟට මතක තියාගන්න, දැන් අර විශේෂයෙන්ම දැන් මේ අධ්‍යක්ෂකතුමාට විරුද්ධව අපරාධ විමර්ශන කොට්ටාෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකතුමා පොලිස් කොමිසමට යවලා තියෙනවා. මොකද මෙතුමා පැහැදිලිවම අර කුරුණෑගල ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාත්, ඒ වගේම අර පොලිස් අධිකාරීතුමාත් මේ රටේ ජනතාව අතර කුපිතකම් ඇති කරන්න, ඊළඟට මේ රටේ ජාතීන් අතර අසමගිය ඇති කරන්න, මේ රටේ සාමය විනාශ කරන්න, මේ රටේ ජාතිවාදී ගැටුම් නිර්මාණය කරන්න මේ පොලිසියේ ඉන්න මේ දෙපළම හවුල් වෙලා කියන තියනවායි කියන එක අද පොලිස් කොමිසමට වාර්තා වෙලා තියෙනවා. දාද වාර්තා කරලා තියෙනවා. අද ඒක CID එකේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා එක යවලා තියෙනවා. පැහැදිලුවම මොවුන් පොලිස් ඇඳුමෙන් ඉඳගෙන මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක කරනවාට, ඒක කරනවා වෙනුවට මේ රටේ ජාතිවාදී ආගම්වාදී කෝලාල ඇති කරන්න එක එක දේශපාලඥයන්ගේ කොන්ත්‍රාත් අරගෙන වැඩ කළයි කියන එක අද ඒක ඔප්පු වෙලා තියෙනවා. අද ඒක පැහැදිලිව අද පෙනියනවා. අද ඒ හින්දා රතනහාමුදුරුවෝ දැන් ආයි තරහ ගිහිල්ලා තියෙනවා. දැන් රතනහාමුදුරුවන්ට හරිනම් තරහ වෙන්න ඕනේ මොකටද? රතනහාමුදුරුවෝ තරහ වෙන්න ඕනේ නිකන් හිටපු රතනහාමුදුරුවොත් මේකට ඇදලා දැම්මා. රතනහාමුදුරුවෝ ඔයා ඇවිස්සුවා මේම දෙයක් වෙලා තියෙනවා කියලා කිව්වම රතනහාමුදුරු ගිහිලා උපවාසෙ හිටියා, පෙළපාලි ගියා, කැහැ ගැව්වා, අන්තිමට රතනහාමුදුරුවන්ට යනේ නමක් නැති කරලා දැම්මා. දැන් රතනහාමුදුරුව හරිනම් ඒ කුරුණෑගල ඉන්න පොලිස්පති නියෝජ්‍ය පොලිස්පතිතුමාටයි පොලිස් අධිකාරීතුමාටයි විරුද්ධව කියලා පැමිණිල්ලක් දාන්න ඕනේ. මොකද නිකන් හිටපු මාව ඇවිස්සුවයි කියලා මේකට. මොකද මගේ මට තිබුණු තත්ත්වෙත් නැති කරලා දැම්මා. මාව නිකන් ජෝකරයක් කියලා මට යනේ මං නැති කරලා දැම්මා. මොකද අද වෙනකොට දැන් මේක එකින් එක එළියට ඇවිල්ලා පේනවා. මේක පට්ටපල් ගොතාපු කතාවක් කියන එක. ශාෆිය අත්අඩංගුවට ගන්න 24. නමුත් පැමිණි අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි පැමිණිලි ලියාගන්නේ 26 වෙනිදා 25 වෙනිදා. එතකොට පේනවා මේක කුමන්ත්‍රණයක් කියන එක. ගරු සභාපතිතුමනි, මේක මේ රටේ දේශපාලන කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණ කරුවන්ට ඕන වෙලා තිබුණා මේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කෝලාරයක් ඇති කරගෙන ගිහිල්ලා නැවත මේ රට විනාශකාරී කරගෙන යන්නේ.